සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනාටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දන්න දෙයක් ගැන නොදන්න පැතිකඩක්. ඉතින් නිල් චිත්‍රපට එහෙමත් නැත්නම් මේ කාමයේ දනවන එහෙමත් නැත්නම් කාම රංගනයන් ඇති මේ ෆිල්ම් අද වෙන විට ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් නිල් චිත්‍රපට කියන්නේ ලෝකේ පුරා විවිධ පුද්ගලයන් විවිධ වයස් මට්ටම් අතර ප්‍රචලිතව පැවතෙන. හැබැයි මෙවැනි චිත්‍රපට බලන ඔබ කවදාවත් හිතුවද මේවල් රඟපාන පුද්ගලයන්ගේ ජීවිත ගැන? ඔවුන් ඒවයින් ඇත්තටම විනෝදාස්වාදයක් ලබනවද? එහෙමනම් අපි අද මේ රෙඩ් ටීවී තුලින් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිල් චිත්‍රපට නිලියන් නළුවන්ගේ ජීවිත ගැන. ඉතින් නිල් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අපි චිත්‍රපටි වලට වඩා 100%ක් හාත්පසින්ම වෙනස් වෙන ආකාරයට තමයි චිත්‍රපට අධ්‍යක්ෂකගේ සිට නළු නිලියන් දක්වා ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ ඔවුන් ඒ සඳහා රහභාගී වන ආකාරය, ඒ කියන්නේ රඟ දක්වන ආකාරය සහ ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය වෙනවා. ඉතින් මේ විදිහට සාමාන්‍ය චිත්‍රපටයකට වඩා හැඟීම් වලට වහල් නොවූ පිරිසක් මෙම කාර්ය සඳහා යොදා ගන්නවා. එනම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන එක්කෙනා ඉඳලා කැමරාකරණය කරන කෙනා දක්වා විශේෂිත වූ සංයමයකින් කටයුතු කරනු ලබන්න ඕනේ මේ වගේ දෙයක් කරනකොට. මොකද ඔයාලා තේරෙන්නේ ඒවා බලනකොට හුඟක් වෙලාවට ඒව හැඟීම් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් හැඟීම් එක්ක වැඩ කටයුතු කරනකොට මේ විදිහට ගොඩක් සංයමයකින් ඉන්න එක වැදගත් වෙනවා. හුඟක් වෙලාවට මේකට 20කට වැඩි පිරිසකගේ සහභාගීත්වය ලබා ගන්නවා. විශේෂම දේවන්නේ ඡායාරූප ශිල්පියෙක් සෑම විටම ඉන්නවා. ඉතින් එහෙම කරන්නේ හැම වෙලේම හොඳ ෂොට් එකකට, එහෙම නැත්නම් මේ කවර් එක මැගසින් එකකට හොඳ ෂොට් එකක් ගැනීමේ අරමුණේ. ඉතින් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම සඳහා සංගරා පරිවර්තන, ඒ කියන්නේ සංගරා නිර්මාණය සඳහාත් මෙම ෂොට්ස්, එහෙම නැත්නම් මේ කැමරා කරුවෙක්ගේ මෙම රූපරාම යොදා ගන්නවා. ඉතින් මේවල රඟ දක්වන නිලියන් නම් පේන්න තරම් මේවලට කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මේවා බලන වෙලාවට මේ අය කොච්චර කැමැත්තෙන්ද මේකට සහභාගීත්වය දක්වන්නේ කියලා. නමුත් ඇත්තටම එහෙම නෙමේ. මොකද විවිධ බෙහෙත් වර්ග, එතකොට මත්ද්‍රව්‍ය වර්ග, මේ වගේ ගොඩක් දේවල් ඔවුන් පාවිච්චි කරනවා ඔවුන්ගේ මේ ලැජ්ජාව, ඒ වගේම වේදනාව අකාමකා ගැනීමට. මේවල අතුරු ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ට විවිධාකාරයේ ලෙඩ රෝග වැළඳීමට. ඒ වගේම තමා ඔවුන් සියදිවි හානිකර ගැනීම වැනි තත්ත්වයන්ටත් පෙළඹෙනවා. හුඟක්ව වැදගත් කරුණ තමා මොවුන්ට වඩා වැඩි මුදලක් මේ සඳහා ගෙවනවා. ඒ වගේම තමා අඩු කාලයක් තුල මේ චිත්‍රපටේ නිපදවන නිසා හුඟක් වෙලාවට ඔවුන්ට මෙම නළුවන් නිලියන් ගොඩක් වැඩේ යෙදවීමට සිදුවෙනවා. ඒ කියන්නේ මොවුන්ට පැය 12ක් 18ක් විතර විවේකයක් නොමැතිව මේ දේවල් වලට යෙදවෙන්න වෙනවා. ඉතින් මේ හේතු හින්දා ඔවුන් වඩා මානසිකව ඇද වැටුණු ලබන බවත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ වගේ දේවල් හුඟක් වෙලාවට ඔයාලා ගොඩක් විනෝදෙන් බැලුවට මේ කතා ඇතුලේ තියෙන්නේ ගොඩක් අඳුරු කතාවක්. ඉතින් ඒ වගේම තමයි මේ කතා හැම එකක්ම ඇතුලේ ඔයාලා දකින ආශාදේ, ඔයාලා දකින ප්‍රමෝදේ, ප්‍රබෝධේ දැක ගන්න හම්බෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි ඇය හෝ ඔහු මේක කැමැත්තෙන් කරනවා කියලා හිතුවත් සමහර වෙලාවට හැඟීම් එක කරන දෙයක් හින්දා ඔවුන් හැඟීම් බලෙන් උපදවාගෙන මේ දෙයට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති සමහර වෙලාවට මේ හැඟීම් කියන දේවල් අපිට ඉබේ පහළ වෙන්නේ නැහැ, සමහර වෙලාවට පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මේ චිත්‍රපටි, එහෙම නැත්නම් මේ නිල් චිත්‍රපටි ඇතුලේ තියෙන සොඳුරු කතාවට පේන්න තියෙන අඳුරු කතාව ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් මේ කට්ටිය ඇත්තටම බලන නිල් චිත්‍රපටිවල සත්‍ය කතාව දැන් ඔයාලා දැක්කනේ. එහිඳ මේ දේවල් සත්‍ය නොවන බව වටහාගෙන සාමාන්‍ය ආකාරයට ඔබේ ජීවිතය ගත කරන්න. හුඟක් වෙලාවට මේවලට වහල් වෙන්න එපා. මොකද නිල් චිත්‍රපටියකට ඔබ වහල් වුණොත් සමහර වෙලාවට ඔබලට මානසික රෝග පවා ඇති වෙන්න පුළුවන් බව වෛද්‍යවරු සොයාගෙන තියෙනවා. ඉතින් ඒක හින්දා මේවලට ඇබ්බැහි නොවි තමයි ජීවිතේ හරියාකාරව ගත කරොත් ජීවිතේ සාර්ථක කරගන්නත් පුළුවන්. ඉතින් තවමත් ඔයාලා රෙඩ් ටීවී අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මෙහා පැත්තේ බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලම හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.